ඉතින් අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා අපේ රප්ලස් ප්‍රොඩක්ෂන් YouTube channel එකෙන් මේකත් විද්‍යාපීඨ සම්බන්ධයක් ගැන තමයි කතා කරන්නේ ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබුණු ප්‍රශ්නෙකට උත්තරයක් අරගෙන තමයි මම මේක අරගෙන ආවේ ඒ කියන්නේ 2019 20 බැච් එකට ඒ වගේම එතනින් එහාට විද්‍යාපීඨ එන්න බලාපොරොත්තු වෙන කවුරු හරි ඉන්නවනම් එයාටත් මේ වීඩියෝ එක වැදගත් වෙනවා ඉතින් ඔයාලා අහලා තිබුණු ප්‍රශ්නේ තමයි බාහිර ලියාපදිංචි වෙලා හිටියොත් ඒ කියන්නේ බාහිර උපාධිය ලියාපදිංචි වෙලා හිටියත් ඔයාලට एक विद्यापीठ यानकोट एक विद्यापीठ अभ्यंतर शिष्य को विद्यट बंधवगा सम्मुख परीक्ष नवलट यानकोट इवट मेक गेटलवाक प्रश्न कति करना मेक की थिंग एतम एक प्रश्न मेलीम की ओत प्रश्न कति ना प्रश्न कति पुलवांग अवस्था थी थी मेन मे मंकन अवस्था की वाल मगेम एक गेटलवाक पलवीन कारण तमाइ इंटरव्यू बोर्ड के वागिंग अहानवा यगे उपाधि रिजिस्टर वेलाद हेमनता मुनाद करवा पूरी पड़ी कारण अहन ऐ थिंक यगे अवस्था द्वारा एम बाहर उपाधि या लियापति नेहकेगोलो थिंक सावे वाले थिंक एक अहन हेतु तम विद्यापीठ इनका बाहर उपाधि एक अवरुद्ध हेमनता रिजिस्टर वेला हर इन्नवना विद्यापीठ नीति यानवा हेम विद्यापीठ एक नीति अतीन विद्यापीठ अतुले अभ्यंतर शिष्यक विद्यारी बाहर पाठमाल खदारण बैकेल ई थिंक वाल विद्यापीठ अतुलट गेड पास रजिस्टर उठ पास विद्यापीठ अभ्यंतर शिष्यक विद्यारी इंडगम बाहर उपाधि संबंध में बैगें बाहर उपाधि लेक्चर्स वर्ल्ड वाले अन्न बैगे तीन वेडवल्ट वाल डिरेक्ट संबंध वीमेवा क्लबिने ई थिंक मेन मे कारण सह विद्यापीठ इनगम वाल किसी से मे विभाग मे कारण बाहर उपाधि अरकट मेकट गेल कवदवा निवाड़ इला एवं निवाड़ हमें ने थिंक ये हेतु सह तमाइ वाल मे बाहर उपाधि लियापला हदारण बेरी एम तक उदाहरण की दिए बाहर उपाधि पलवनी अवृद्ध तीवरा तन देवनी अवृद्ध तीवरा कनेक्ट विद्यापीठ हूमत कर लेक्चर्स संबंध में विभाग संबंध में बे ඉතින් මේ වගේ කනෙක්ට් කරන් තියෙන හොඳම තමයි විද්‍යාපීඨෙ එන්න කලින් ඉන්ටර්වයුව වලට හරියට ඇවිල්ලා ඒවා කරගෙන ඉවරලා කොලෙජ් එකට ඇතුළට අභ්‍යන්තර ශිෂ්‍යයෙකු වශයෙන් යන්න කලින් ඔය උපාධිය හෝල් කරලා ඊළඟ අවුරුද්දේ කියන්නේ ඔයාල ටික දවසක් ටික කාලයක් හෝල් කරලා තියන්න පුළුවන්. ඉතින් ඒ කාලේ විද්‍යාපීඨයේ සීමා වාසි දාන්න කිට්ටු කරලා වගේ ආයෙත් උපාධිය පටන් ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි කරන් තියෙන හොඳම ලේසිම දේ. නැත්තම් දැනට සල්ලිත් බැඳලා සමහර කට්ටිය ඕක අයින් කර ගන්නවා කියන්නේ ඇත්තට මේක අපරාධයක් මේ කාලේ හැටියට යන ජීවන වියදමුත් එක්ක බලපුවම ඔයාලා ඒ වගේ මුදල් බැඳලි වෙලා හොස් එක භාගයක් දුරට අරන් ඇවිල්ලා මැදින් අතාරිනවා කියන ඉතින් අපරාධයක්. ඒ නිසා ඔයාලට කෙලින්ම කරන්න තියෙන්නේ ඒක తాවකාලිකව නවත්තලා විද්‍යාපීඨ වැඩේ කරගෙන ඉවරලා සීමා වාසී ඉන්න කාලෙකදී එමීට ඕක ඇදගෙන යන්න පුළුවන්. ඒ නිසා ඔයාලා විද්‍යාපීඨ එන්න කලින් බාහිර උපාධි රෙජිස්ටර් වුණා කියලා බය වෙන්න දෙයක් නැහැ. දැන් පාඨමාලාව මග දුරට හදාගෙන ඇවිල්ලා ඉන්නවනම් ඒකෙත් කිසි දෙයක් නැහැ කිසි දෙයකට බය වෙන දෙයක් නැහැ. ඉතින් එහෙම රෙජිස්ටර් ලා ඉන්නවනම් වලට ඒක తాවකාලිකව නවත්තලා විද්‍යාපීඨ වැඩි ඉවර කරන ඉවරලා ඒක ආයෙ අදගෙන යන්න පුළුවන්. අනිත් කාරණා තමයි ඔයාලා ඉන්ටර්වයුව එකේදී ඔය පණි කතා නම් කියන්න යන්න එපා. ඒ කියන්නේ මම මෙහෙම උපාධිය ලියාපදිංචි වෙලා ඉන්නේ දැන් අවුරුද්දක් ඉවර දැන් මේ දේවනි අවුරුද්ද ඔය කතා කියන්න යන්න එපා. කෙලින්ම ඔය කියන්න මේ මම එහෙම ලියාපදිංචි වෙලා නැහැ කියලා. එහෙම ලියාපදිංචි වෙනවා කියලා කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක එහෙම දිදී කියන්න ලියාපදිංචි වෙලා නැහැ කියලා. ඉතින් ඒකට හේතුව තමයි මොකද විද්‍යාපීඨයේ ඇතුළට ගියාට පස්සේ ඔයාලගෙන් කරදරයි ගොඩක් ළමයි පහුගිය කාලේ කියන්නේ ඉස්සර කාලේ මේ නීති එන්න කලින් අරකට යන්න ඕන මේකට යන්න ඕන කියලා මෙහෙම ප්‍රශ්න ගොඩක් ඇති කරන තියෙනවා. ඉතින් විද්‍යාපීඨෙන් ඒවා නිවාරු දෙන්න බෑනේ. ඒ හේතුව නිසා තමයි ඔයාලා සාමාන්‍යයෙන් විද්‍යාපීඨ නීතියක් තියෙන ඇතුළේ ඉන්නකම් වෙන බාහිර පාඨමාලාවක් සම්පූර්ණ කරන්න බෑ කියලා. ඉතින් ඒ වගේම තමයි මේ කාරණේ ගැන තුවාල සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් බාහිර උපාධි අවුරුදු 3ක කෝස් එකක් කරන කෙනෙක් නම් දැනට අවුරුදු 2ක් සම්පූර්ණ කරලා ඉවර නම් දැන් තව එක අවුරුද්දයි තියෙන කියලා හිතන්නකෝ. දැන් ඔයාලට විද්‍යාපීඨෙත් තේරෙලා විද්‍යාපීඨෙත් ඇවිල්ලා ඉන්නවා කියනකෝ. දැන් ඔයා මේක නවත්තන්නේ නැතුව ඇවිල්ලා විද්‍යාපීඨේ ඉන්නකම මොනවහරි කොහොමාරි කරලා බොරුවක් හරි කරලා ගිහිල්ලා එක්සෑම් එකක් දීලා උපාධියත් ගත්ත කියනකෝ. එතකොට ඩිප්ලෝමාව හම්බ වෙන්නේ 2023 මුල කියනකෝ. එතකොට උපාධිය හම්බෙන්නේ 2000 මේ අවුරුද්දේ අග කියනකෝ. ආන්න එතනදී ඔයාලට අනිවාර්යයෙන්ම ගැටලුවක් එනවා. කොහොමද විද්‍යාපීඨ ශිෂ්‍යයෙක් විදිහට ඉන්නකම උපාධියක් කරේ කියලා. ඒ නිසා එහෙම ගැටලුවකුත් එනවා. ඒ නිසා හොඳම දේ තමයි ඔයාලා හැම විද්‍යාපීඨේ එන්න කලින් උපාධියක් සම්පූර්ණ කරන්න ඕන මෙන්න ඉන්නවනම් යාළට කියන්න තියෙන හොඳම දේ තමයි ඉස්සෙල්ලාම ඩිප්ලෝමාව ගන්න. ඩිප්ලෝමාවෙන් පස්සේ ඔයාලා කොහොම හරි කරලා උපාධිය කරගන්න.
එහෙම නැත්නම් දැනට උපාධිය සම්පූර්ණ කරගෙන ඉන්න කට්ටිය ඉන්නවා නම් කටවහගෙන ඇවිල්ලා ෂේප් එකේ ඔයාලගේ වැඩේ කරගෙන යන්න. මම කියන්නේ උපාධිය සම්පූර්ණ කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් එයාලා මේක අරගෙන කියන්නේ අභ්‍යන්තර ශිෂ්‍යෙක් විදිහට ඉන්න ගමන ඕක කරන්න එපා. ඉන්න ගමන ඇත්තට කරන්න බෑ. මම කියන්නේ ඔබ ගුරුවරට මල ගෙදරක් හරි මොකක් හරි කියලා දවස් කීපයක එක්සෑම් දින කාලේ නිවඩු වරන් ගියා කියන්නකෝ කොහොම හරි රවට්ටලා ඊට පස්සේ ඔයාලා උපාධිය ගත්තා කියන්නකෝ ඩිප්ලෝමාව හදාරන ගමන් අන්න එතනදි ගැටුමක් ඇති වෙනවා කියන්නේ මම කියන්නේ දෙක ගැටෙනවා. ඒ නිසා එහෙම එකක් තියෙනවා නම් හොඳම දේ තමයි ඔයාලා ඩිප්ලෝමා ඉවර වෙලා මාසයක් දෙකක් හරි අවුරුද්දක් හරි ගිහිල්ලා උපාධිය ගන්න. ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ වල ඉස්සරහටත් බලන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරලා bell icon එක බල තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ notification bar එකට message එකක් ගෙන්න ගන්න පුළුවන්.